මේ රටේ අගමැති හැටියට මං ඔබ අමතනවා. ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව මම අගමැති හැටියට ක්‍රියා කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහයෝගය දෙන බව විශ්වාස භංග යෝජනාව පරාජය කළා අපි පෙන්නුවා. ඒ බහුතරය මට තාම තියෙනවා. එහෙනම් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කතාක්කල් මම මේ රටේ අගමැති හැටියට ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ව්‍යවස්ථාවත් යටතේ මං අගමැති හැටියට මගේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ප්‍රකාශයක් කළා තියෙන්නේ. ඒ ප්‍රකාශයන් අපි ක්‍රියා කරමු. අගමැති හැටියට මම පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් යෝජනා මට විරුද්ධව ඉදිරිපත් කළා සම්මත කරන්න තියෙනවා. නැත්තම් මම ඉල්ලා අස් වෙන්න තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ නැත්තම් මම කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න කියලා ජනාධිපතිතුමාට ලියලා කියන්න තියෙනවා. මම අගමැති හැටියට ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවේ තමයි අන්තිම තීරණය තියෙන්නේ. මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව පත් කරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පුද්ගලයා තමයි අගමැති. මට ඒ බහුතරය තියෙනවා කියලා දැන් මම ප්‍රකාශ කරලා තියෙනවා. පාර්ලිමේන්තු විශ්වාස භංගය පරාජය කළ වෙන එකට බහුතරය තියෙනවා නම් ඒක පෙන්වන්න පුළුවන්. මට දැන් බහුතරයක් තියෙන විශ්වාස භංගය මම පරාජය කරයන් පස්සේ ඒ මට බහුතරය තියෙනවා. වෙන එක්කෙන්ට බහුතරයක් තියෙනවා නම් එයා යෝජනාවක් දාලා විශ්වාස භංගයෙන් මාව පරාජය කරන්න ඕනේ. නැත්නම් Tamanට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා කියලා යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. පාර්ලිමේන්තුවට තමයි බාර දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ වැඩ කටයුතු කරන එක. පාර්ලිමේන්තුවෙන් පිටපයින්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටපයින් එක. පාර්ලිමේන්තු රැස් කරන එක කතානායකතුමා ස්ථාවර නියෝග අනුව රැස් කරනවා. මම අනික් දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරලා තියෙනවා. අපේ ආණ්ඩුව ඇති කරේ පක්ෂ තුනක් අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා එක්සත් ජනතා නිදහස් පෙරමුණ එක පක්ෂයක් ඉවත් වෙලා කියලා දැනුම් දීලා තියෙනවා. තව පක්ෂ දෙකක් තියෙනවා. ඉතින් ඒ ගැන තීරණය කරන්න පාර්ලිමේන්තුව. මේ පක්ෂ සියල්ල අපේ පක්ෂ අපි එක්ක ඉන්නවා. ඒ සහයෝගය මට පාර්ලිමේන්තුවේ පෙන්වන්න පුළුවන්. මට බහුතරයක් තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම සම්ප්‍රදායනෝ මට පෙන්වන්න එක නෙමෙයි තියෙන්නේ. බහුතරයක් තියෙන එක්කෙනා විශ්වාස භංගයක් ගෙනල්ලා මාව පරාජය කරන්න ඕනේ. නැත්තම් ඔවුන්ගේ බහුතරය තියෙනවා කියලා යෝජනාවක් සම්මත කරගන්න ඕනේ. රට අර්බුදකාරී නෙමෙයි මේ රටේ විශේෂයෙන්ම මේ රටේ අගමැති මම ක්‍රියා කරන්නේ. මේ රටේ ජනතාව අපේ පොදු අපේක්ෂකයෙක්ට ඡන්දෙ දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි ආසන ගන්න මට ලැබලා දුන්නා. මට ඒකත් වෙනත් අපි එක්ක හිටපු අනෙක් පක්ෂත් කතා කළා. අපිට පුළුවන් ක්‍රියා කරන්න. පක්ෂ ගණනාවක් පත්ුනේ මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව. පාර්ලිමේන්තුවේ අද ඉන්නේ බහුතරයක් එයාට විරුද්ධයි. ආණ්ඩු බලයේ තියෙනවා. ඒත් අනික් පක්ෂ එක්ක මේ தත්ත්වය මම සාකච්ඡා කරනවා. මට බහුතරයක් තියෙනවා. මම විශ්වාස භංගයකින් අපි පරාජය කරන්න. ඒ කියන්නේ අපිට බහුතරයක් තියෙනවා. ඒ වෙලේ මම බහුතරයක් පෙන්නුවා. පරාජය කරන එක ඉතින් මට මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අලුතෙන් ලියන්න බෑ. ඒත් විශ්වාස භංගයක් සම්මත කරගත්තොත් ඒතර මට යන්න තියෙනවා. නැත්නම් Tamanට බහුතරයක් තියෙනවා. Taman ආණ්ඩු හදන්න ඕන කියලා පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනල්ලා සම්මත කරන්න. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් තියෙනවා. ඕන වෙලාවක පුළුවන් අගමැතිවරයෙක්ට ඕන අගමැතිට ඒකට මුහුණ දෙන්න තියෙනවා. අගමැතිවරයා දැන් මේ සිදුවීම් පස්සේ තොරතුරු වාර්තා කරන සමහරක් මන්ත්‍රීවරු සඳහන් කරා එක්සත් ජාතික පක්ෂ මීටර පසු වෙන මන්ත්‍රීවරු ප්‍රසන්නුත් මෙතනට එකතු වෙනවා කියලා. ඔබතුමන්ට එහෙම තොරතුරක්
මම ඒ වෙලාවට මට පෙන්වන්න තියෙන දේ පෙන්වන්න. අගමැතියට මම ක්‍රියා කරන්න ඕනේ කෙනෙක් එක්ක. මම අගමැති. මම අගමැති තනතුරේ ඉන්නවා. ඉතින් වෙන කවුරුත් නම් කරන්න බෑ. ව්‍යවස්ථාවට අනුකූලව පත් කරන්න බෑ. දේශපාලන උනායකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. කිසි ભેදයක් මේ අපිට පිටට නම් පෙවුන්නේ නැහැ. නමුත් ඇතුලෙන් යමක් තිබ්බද? මම අගමැති ඇටේට මගේ වග වගකීම් ඉෂ්ට කළා. මට ප්‍රශ්නයක් තිබුණ නැහැ කවුරුත් එක්ක වැඩ කරලා. දානම ව්‍යවස්ථා සංශෝධනය අගමැතිවරයා ශක්තිමත් කරා. ඇමතුරු නම් කරන්නේ ඒක. එයාට තමන් ක්‍රියා කරන්නේ. මම කතා සාකච්ඡා කරේ නෑ කවුරුවත් එක්ක. ඒගොල්ල සාකච්ඡා කරන්න ලෑස්ති නම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ල එක්ක කතා කරා. විවිධ පක්ෂයක. මගේ යෝජනාවේ මම අගමැති. ඉතින් මම ඉන්නේ එතන. ඔව්. නීතානුක මම නම් කරලා නැහැ අලුත් ඇමතිවරු. කවුරු හරි ඉල්ලා අස් වෙනවා නම් ඒ වෙනුවට මට තියෙනවා ක්‍රියාත්මක කරන්න. මේ දැන් ජාතික ආණ්ඩුවට පක්ෂ දෙකක් තියෙනවා. ඒකේ අනාගතය පාර්ලිමේන්තුවේදී තීරණය කරන්න තියෙනවා. පාර්ලිමේන්තුවට විතරයි කරන්න පුළුවන්. කාටවත් බෑ. මේ ප්‍රශ්න සියල්ලම පාර්ලිමේන්තුව ඇතුලේ තීරණය කරන්න තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පිට යන දොබතුමාලා මට කියන්නේ. පාර්ලිමේන්තුව තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න. අර්බුදයක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවනවා නම් පාර්ලිමේන්තුවක් කැඳවනවා නම් පාර්ලිමේන්තුව තීරණයක් දෙයි. කැබිනට් මණ්ඩලයේ මෙහෙම ඉන්නවා. මම අයින් කළා නෑ කවුරුවත්. තමාරා ඉල්ලා අස් වෙලා තියෙනවා කියලා මට තාම මම දැනු දීලා නෑ. මට දැනුම් දුන්නා මේ ඒව ගැන අපි තීරණ ගමු. මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවට පුළුවන්. දැන් ජාතික ආණ්ඩුවට පක්ෂ දෙකක් තියෙන තුනක් නෙවෙයි. ඒක එහෙම ගෙනියනවද නැද්ද කියලා තීරණය කරන්න. පාර්ලිමේන්තුවට කාට හරි පුළුවන් විශ්වාස භංගයක් ගෙනෙන්න. ඒත් ඒ පාර්ලිමේන්තුවේ තීරණයකින් පිට අපි කාටවත් යන්න බෑ. තනියෙන් අපිට ක්‍රියා කරන්න බෑ. පාර්ලිමේන්තුව මතයට හිස නමලා අපි වැඩ කරන්න තියෙන්නේ. ජනතාව පත් කරපු පාර්ලිමේන්තුව විවිධ පක්ෂ වලින් තියෙන්නේ. ඒ පාර්ලිමේන්තුව අනුව අපි ක්‍රියා කරන්න. මම දන්නේ නැහැ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මේ රටේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ තමයි ස්වාධිපත්‍ය තියෙන්නේ. ජනාධිපති තුමත් පාර්ලිමේන්තුවට යටත් කරලා 19 වෙනි සංශෝධනය. මම පාර්ලිමේන්තුවට යන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව මේක තීරණය කරන් තියෙන්නේ. අධිකරණයේ ඒක නෙමෙයි පාර්ලිමේන්තුව මම කිව්වා ඉස්සෙල්ලා. මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ කාරණේ. ජනාධිපතිතුමා නොදැන හිටියද මේ කාරණේ? මම කියන්නේ මේකයි ව්‍යවස්ථාව. ඕන එකක් පාර්ලිමේන්තුවෙන් විසඳන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවෙන් විසඳන ඕන එකක් විසඳන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 42 වෙනි වගන්තියේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තියෙන පුද්ගලයා තමයි අගමැති වෙන්නේ කියලා ඉතින්. ඕක අලුතෙන් ලියන්න වැඩක් නැහැ. ඔය සම්ප්‍රදාය හැම එක්කෙනාම දාලා තියෙනවා. කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා පාර්ලිමේන්තු ගණනාවක රටවල් ගණනාවක තියෙනවා. අපි පාර්ලිමේන්තුව ජනතාවගේ කියලා පිළි අරගෙන ජනතාවේ මතය කියලා පිළි අරගෙන පාර්ලිමේන්තුවට බාර දෙමු මේ වැඩ කටයුත්ත කරන්න. මට විතරයි පාර්ලිමේන්තුවේ ඒ බහුතරය තියෙන්නේ.